වෙලාවට පාන්දරින් වැඩ කරන්න පටන් ගන්නෙ හවස පවකත් නිසා.
මට ගොඩ කාලෙකින් අම්මිට කතා කරන්න බැරි වුණා. ඉතින් අම්මේ මාත් එක්ක තරහ වෙලාද දන්නේ නැහැ. දැන් මගේ කටහඬයි මූණයි වෙනස් වෙලා. අම්මිට මාව දැක්කොත් අඳුර ගන්න බැරි වෙයි. ඒ වුණාට ගොඩක් අය කියනවා මං දැන් අම්මි වගේ කියලා. අම්මේ මාත් එක්ක තරහ වෙන්න එපා. අමායාගේ අම්මා ළඟදී නැති වුණා. මම ඒ දවස්වල යත් එක්ක හොස්පිටල් එකේ තමයි හිටියේ. ෆියුනරල් එකේදී ඇන්ටි මිනි පෙට්ටිය ඉන්නවා දැක්කම මට අම්මියව මතක් වුණා. ඉතින් මට හොඳටම ඇඬුණා. අමායා හිතුවේ මම අඬන්නේ එයාගේ අම්මා නැති වෙච්ච දුකට කියලා. එයා මාව බදාගත්තා. මම මොකුත් කියන්න ගියේ නැහැ. හෙට මම එයාටත් ලංචයක් හදලා එයාගේ ගෙදර ගිහින් ගෙදර සුද්ධ කරන්න උදව් කරන්න යනවා. මම හීනයක් දැක්කා. ඒ අර මම පොඩි කාලේ දැකපු හීනෙමයි. මම අම්මිට මගේ හීනේ ගැන කිව්වම අම්මේ කාමරේ පූජාසනයට ගිහිල්ලා පහනක් පත්තු කරලා ප්‍රේ කරනවා මට ඒ හීනේ ඇත්ත වෙන්න එපා කියලා. අම්මේ ප්‍රේ කරනකොට මගේ කාමරේ දොර වහලා තිබුණත් මට ඒක දැනෙනවා. මම බෙරි හන්දෙනකොට අම්මි ගැහි ගැහි ප්‍රේ කරනවා වගේ මට ඇහෙනවා. මං ඒ හීනේ ආයෙමත් දැක්කා. මං පොඩි කාලේ හිටපු තැන වගේ ඒක. ඒ ගෑනු ළමයා හැමතැනම මගේ පිටිපස්සෙන් එන කෙනාම තමයි. මම කන්නාඩි ඉස්සරහට එනකොට එයාව පැහැදිලිව පේනවා. එයා හරි සතුටින් ඉන්න අහිංසක කෙනෙක්. එයා හදවතින් හිනාවෙන්නේ මං වගේ නෙමෙයි. අම්මගේ ගෙදර අවුරුදු දෙකක් කවුරුත් ඉඳලා නැති පාළු ගෙදරක්. ඒත් මං අම්මේ ඇහුම්කන් දෙයි කියලා හිතාගෙන කතා කරනවා. මට ගෙදර එන්න ඕනේ. මගේ කාමරයට ඇවිල්ලා නිදා ගන්න ඕනේ. මට අම්මේ වායේ දකින්න ඕනේ. අම්මේ මට මයි දුව කියලා කතා කරනවා අහන්න ආසයි. මන් දැන් යන්න ඕනේ. මං පුළුවන් තරම් ඉක්මනට ආයෙමත් කෝල් කරන්න.